නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පිනත්නි අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දේශනා මාලාවේ 59 වෙනි දේශනාව අද අපි මාතෘකාව වශයෙන් අරගන්නේ අකුසල සිතක පවත්නා අවිවිධ අංග කියන මාතෘකාවයි. අපි මීට ඉහත කුසල සිතක් වුණාම ඒ සිත ආශ්‍රය කරන විවිධාකාර වූ සිතුවිලි අංග මොනවාද කියන එක හොයලා බැලුවා. අපිට කල්පනා වෙනවා අදුතරමෙන් අකුසල සිතක ස්වභාවයක් කොහොම අංගවලින්ද සමන්විත වෙන්නේ කියලා දැනගන්නවා නම් පාඨකයාට සමහරවිට ඒක ටිකක් ප්‍රයෝජන වෙයි කියලා. ඒ අනුව තමයි ඒ ගැන ටිකක් හොයන්න බලාපොරොත්තු වුණේ. එතෙන් දැන් අකුසල සිත් කිව්වහම අකුසල සිත් තියෙනවානේ ලෝභ මූලික සිත්, දේශ මූලික සිත්, මෝහ මූලික සිත් කියලා වර්ග කීපයක්. දැන් අපි හැම එකක්ම ගැන තොරතුරු බලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එක අකුසල සිතක ස්වභාවය කොහොමද කියලා විමසලා බලනවා. එතකොට ඒ අනුව අනිත් ඒවා ගැනත් යම් කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවයි තියෙන්නේ. දැන් එතකොට මේ අකුසල සිත පිළිබඳව වුණත් අපිට විස්තර ගන්න තියෙන්නේ ධම්මසංගනිප්පකරණේ චිත්තෝපපාද ඛණ්ඩයේ තියෙනවා පද භාජනීයම් කියලා එක් එක් පද විභාග කරලා බලන තොරතුරු පෙන්වන තැනක්. ඒකේ එකක් එනවා 158 වෙනි පිටුවේ තමයි තියෙන්නේ ද්වාදස අකුසල චිත්තානි කියලා. අකුසල සිත් 12 කියන අර්ථයෙන් පාලියෙන් දීලා තියෙන්නේ. එතකොට ඒ සිතේ ස්වභාවය කොහොමද කියලා අපි බලමු. මේක පෙන්වනවා මෙන්න මෙහෙම කාරණයක්. යස්මින් සමේ අකුසලං චිත්තං උප්පන්නා හෝති සෝමනස්ස සාගතං දිට්ඨි සම්පයොත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරම්භ තස්මින් සමය පස්සෝ හෝති ආදි වශයෙන් ඒ වෙලාවේ ඒ සිතේ මෙන්න මේ අංග තියෙනවා කියලා කියන්නේ. දැන් මේක අපිට තේරෙන විදිහට සලකලා බැලුවොත් යස්මින් සමය යම් වෙලාවක අකුසලං චිත්තං උප්පන්නා හෝති අකුසල සිතක් හටගන්න වෙලාවේ කොහොමද ඒක කියනවා නම් ඒ සතේ ස්වභාවය ගැන පෙන්නනවා. සෝමනස සහගතම් ඒකේ සතුට මිශ්‍ර වූ සිතක්. දික්තිගත සම්පයුත්තං හැබැයි මිත්‍යා දෘෂ්ටිය හා බැඳිලා තියෙන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටිය හා බැඳුණු සතුට සිත හටගන්නේ මොන අරමුණු කරගෙනද? රූපයක් අරමුණු කරගෙන හෝ සද්දයක් අරමුණු කරගෙන හෝ ගන්ධයක් අරමුණු කරගෙන හෝ රසයක් අරමුණු කරගෙන හෝ ස්පර්ශයක් අරමුණු කරගෙන හෝ ධර්මතාවක් අරමුණු කරගෙන හෝ ඒ සිත හටගන්න වෙලාවේ ඒ වෙලාවේ තස්මෙන් සමයේ එන්නේ වෙලාවේ පස්සෝ හෝති. දැන් ඒ සිතේ මෙන්න මේ කියන අංග දක්නට ලැබෙනවා කියලයි කියන්නේ. ඒ තියෙනවා තමයි පස්සෝ හෝති ස්පර්ශය තියෙනවා, වේදනා හෝති වේදනාව තියෙනවා, සංඥා හෝති සංඥාව හඳුනා ගන්නා බව තියෙනවා, චේතනා හෝති චෛසිකයක්න චේතනාව ඒ චේතනා චෛසිකයේ තියෙනවා, චිත්තං හෝ චිත්ත කියන්නේ දැන් අපේ චිත්ත චෛසික ගොඩවල් දෙකක් ගැන අපි ඉගෙන ගන්න. ඒවායින් චේතනා කියන්නේ චෛසික, චිත්තං කියන්නේ සිත තියෙනවා. විතක්කෝ හෝති විතර්කේ මේ අරමුණට හිත පැමිණුණාද නැද්ද කියන විභාග කරන ස්වභාවය, විචාරෝ හෝති ඒ අරමුණේ හැඳෙනවා කියන ස්වභාවය දැනගන්නා ස්වභාවය, පීති හෝති ඒක සතුටක් තියෙනවා, සුඛං හෝති සුවයක් තියෙනවා, චිත්තස්සේ එකඟතා හෝති සිතෙහි එකඟ බවක් තියෙනවා, විරේන්ද්‍රයන් හෝති වීරි භාවයක් තියෙනවා, සමාධේන්ද්‍රයන් හෝති සමාධි භාවයක් තියෙනවා. දැන් උතන ඉන්ද්‍රිය කියන වචනයක් එන්නේ. ඉන්ද්‍රිය කියන එකේ අදහස ඒක ටිකක් බලවත්ව තියෙනවා කියන එක. මනින්ද්‍රයන් හෝති මන බලනවා කියන අර්ථය වාගේ තමයි මන කියන්නේ. මුණාතීති මනං කියලා. මන නිසා මන කියනවා. සිතෙන් විවිධාකාර ප්‍රමාණවල් ගන්නවානේ. මේකට
කොහොමද ඒකට බලලා මේක කොහොමද ආදී වශයෙන් ඒක තිරෙන්නේ සිතේ නිසා ඒ සිතේ ඒ අංගයක් මෙතන තියෙනවා. සෝමනස් ඉන්ද්‍රියං හෝති. සෝමනස් සොම්නස් භාවය සතර පිනන ස්වභාවය ඒකක් තියෙනවා. ජීවිත ඉන්ද්‍රියං හෝති. සිත නොනසී ඉදිරියට පවත්වන ස්වභාවය ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒකක් තියෙනවා. මිච්ඡා දිට්ඨි හෝති. එතන දැන් මේ අකුසල සිතක් නිසා එක මිත්‍යා දෘෂ්ටියට බැඳිලා තියෙනවා. මිත්‍යා සංකප්පෝ හෝති. මිත්‍යා දෘෂ්ටිය විතරක් නෙමෙයි මිත්‍යා සංකල්පනාවක් තියෙනවා. මිත්‍යා වායාමෝ හෝති. ඒක එතන සිත ඉදිරියට ගෙන ඒ කාරණේ ඉදිරියට ගෙන යන්න වෑයමක් තියෙනවනේ එකක් වැරදි ආකාරයක. මිත්‍යා වායාමයක් තියෙනවා. මිත්‍යා සමාධි හෝති. සිතේ යම්කිසි ඒකාග්‍රතාවක් නොසෙල්ලෙන බවක් තියෙනවා නම් ඒ කියන ලක්ෂණය මිත්‍යා ආකාරයකක් ඒකේ තියෙනවා. විරිය බලං හොති. විරිය බලයක් වශයෙන් තියෙනවා. සමාධි බලං හොති. ඒ සිතේ එකඟ බවක් බලයක් වශයෙන් තියෙනවා. අහිරි බලං හොති. භවු කරන්න ලැජ්ජ නැති බවක් බලයක් වශයෙන් එහි තියෙනවා. අනුත්තප්පං බලං හොති. ඒ කෞකිරීමට ලැජ්ජා බය තියෙනවා කියන එකටනේ මේ විශේෂයෙන් බය තියෙනවා කියන එකටනේ අපාය බය වාගේ තියෙනවා කියන එකටනේ ඔත්තප්ප කියන්නේ ඒ කියන ආකාරය නෑ මේක අනොත්තප්ප බලන් හොත් ඒ ඔත්තප්ප එන්නේ මෙතන තියෙන අනොත්තප්පේ බලයක් විදියට ලෝභෝ හොති ලෝභේ නැමැති මේ අකුසල පාර්ශ්වයේ ඡායසික භංගයක් තියෙනවා මෝහෝ හොති මුලාවන ස්වභාවය වන ඒ චෛසික ස්වභාවයක් තියෙනවා. අභිජ්ජා හොති. ඒ අභිජ්ජා වැරදි ආකාරයෙන් සතුටුනන ස්වභාවය තියෙනවා. මිච්ඡා දිට්ඨි හොති. මිච්ඡා දිට්ඨියක් තියෙනවා. අහිරිකම් හොති. පවට ලැජ්ජා නැති බවක් තියෙනවා. අනුත්තප්පං හොති. පවට බය නැති බවක් තියෙනවා. සමතෝ හොති. සිත ඒ දිගේ පවත්නා බවක් තියෙනවා. පග්ගාහෝ හොති. පග්ගහණේ තියෙනවා වීරි ස්වභාවයක එකක් තියෙනවා. අවික්ඛේපෝ හෝති නොවෙනස් වන ස්වභාවයේ ඒ බවක් තියෙනවා. ඔන්න ඔය කියන සිතවිලි අංග මේ කියන වෙලාවේ යේවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පච්චු පටිච්ච සමුප්පන්නා අරූපීනෝ ධම්මා. හේතු ප්‍රත්‍ය නිසා හට ගන්නා අරූපී කියන්නේ දැන් ඔය මහා භූත රූප ආදී වටයි තියෙන්නේ නැති මනෝමය ධර්ම කියන එක. දැන් අපි ඉගෙන ගන්නකොට කියනවානේ සතර පර්ම අත්දාර මූල කියන රූප චිත්තචෛසික රූප නිබ්බාන කියන චිත්තචෛසික දෙක නාම ධර්ම විදිහට සලකන්නේ එන්නේ කියන අරූප ධර්ම රූපවත් නැති බව ධර්ම ඒවා මේ තවත් අනෙක් ආකාරෝ අරූප ධර්ම තියෙනවා ඒවත් මේ අවස්ථාවේ මේ සිතේ තියෙනවා කියන බව තමයි කියන්නේ. එතකොට ඉමේ ධම්මා අකුසලා කියලා සඳහන් කරනවා. මේවා තමයි අකුසල කාරණා කියලා පෙන්නන්නේ. මේක ඒ එක එක වචනයක් සම්බන්ධයෙන් විස්තරත් දීලා තියෙනවා. තස්මින් සමයේ පස්සෝ හෝති කියන එකට අර්ථ කරනවා. ඒ වෙලාවේ ස්පර්ශය තියෙනවා කියන එකට පාලියෙන් මෙන්න මේ විදිහටයි තියෙන්නේ. තස්මින් සමයේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං අයන් තස්මින් සමයේ පස්සෝ හෝති කියලා. ඉතින් මේක මේ වචන කීපයක් කියවට අර්ථය එකමයි. ස්පර්ශ කරන ස්වභාවය ස්පර්ශ දැන් අකුසල සිත ඒ කාරණේ ස්පර්ශ කරනවා කියන ස්වභාවය. ඒ සමයෙහි යම් ස්පර්ශයක් ස්පර්ශාකාරයේ සංස්පර්ශාකාරයේ මොනවට ස්පර්ශ කළ බවෙක් වේද කියලා අර්ථ කීප ආකාරයකින් දෙන්න බලනවා. නමුත් ඉතින් ඔය වෙන වෙනස් වචන කීවට අර්ථය එකමයි. ස්පර්ශමේ ස්වභාවය තියෙනවා කියන තමයි ඒකේ තියෙන්නේ. කතම තස්මින් සමේ වේදනා හොති කියන එකට ඒ වෙලාවේ කොහොමද මොකද්ද වේදනාව? යන් තස්මින් සමේ සංඥා මනෝ විඥාන ධාතු සම්පස්සජං චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා අයන් තස්මින් සමේ වේදනා හොති කියලා තමයි පාලියෙන් පෙන්නන්නේ. ඒ සමේහි සිංහලෙන් කියනවා ඒ සමේහි තදන රූප ඒට අනුරූප වූ මනෝ විඥාන ධාතු සංස්පර්ශයෙන් සිත ස්පර්ශ කරලා
උපන් චෛසික වූ යම් මෙහිරි බවක් තියෙනවා නම් චෛසික සුඛයක් තියෙනවා නම් චිත්ත සංස්පර්ශේ ඒ කියන්නේ ස්පර්ශ කරන බව උපන් සාත සුඛ වේදිතේ සාත කියන්නේ ඒ සුවදායි බව කියන අර්ථයටම තියෙන සාවචනය ඒක පාලි වචනයක් සුඛ කියන්නේ පාලි වචනය සිත සුවේ ලෙවන් ස්වභාවය බඳු කියන අර්ථය සතේ කියන එක සුඛ කියන්නේ තේ වේදිතේ වින්දනී කරන ස්වභාවය චිත්ත සංස්පර්ශේ උපන් සාත සුඛ වේදනාවේ නම් ඒ කියන වේදනා ස්වභාවයේ ඒ සිතේ තියෙනවා වේදේති වේදනා කියලා පාලි අර්ථ කාන්නේ විඳිනවා කියන බව. දැන් අපට අපේ කකුලේ තුවාලයක් තියෙනවා කියමුකෝ. තුවාලේ පැහැවගෙන යනකොට අපට දැනෙනවනේ රිදෙනවා. ඒ රිදෙනවට අපි කියනවනේ වේදනා කියලා. දැන් එතකොට දැන් රිදීම තියෙනකොට අපි ඒකට කියනවා වේදනාවක් කියලා. ඒක වේදනාවක් කියලා අපි දන්නවනේ. අපි පෙර ඉඳලා මේ වාගේ සිද්ධිය වලට මූණ දීලා ඒකේ වේදනාව කියන්නේ මේකයි කියන එක දන්නවා. දැන් වේදනාව කිව්වහම ඒ වේදනාවේ ස්වභාවය කියවෙන්නේ නැහැ. වේදනාව කියන්නේ විඳින ස්වභාවය. ඒ විඳින ස්වභාවය සමහරවිට සැප සහගත වෙන්නත් පුළුවන්, දුක් සහගත වෙන්නත් පුළුවන්, ඒ දෙකටම නැති වෙන්නත් පුළුවන්. වේදනාව කිව්වහම පොදු අර්ථයක් තියෙනවා. දැන් එතකොට ඒ වේදනාවේ ස්වභාවය වෙනම කිව්වොත් සපසහගත වේදනාව නම් සුඛ වේදනාවක් කියනවා. දුක් සහිත වේදනාව නම් දුක්ඛ වේදනාවක්. සප දුක් දෙකටම නැති වේදනාවක් නම් අදුක්ඛ මසුඛ වේදනාවක්. අදුක්ඛ මසුඛ කිව්වහම අදුක්ඛ කියන්නේ දුක් නැති, අසුඛ කියන්නේ සප සුඛ සප නැති කියන එක. දුක් නැති සප නැති කියන එක දෙක එකතු කරලා කියනකොට ආයන්නට මයන් ආදේශ වෙන අදුක්ඛ මසුඛ කියලා කියනවා. ඒ අදු සප දුක් නැති වේදනාව කියන අර්ථයකින් එන්නේ. එතකොට ඒ කියන වේදනා ස්වභාවලින් මේ වෙලාවේ මෙතන තියෙනවා කියන්නේ මොනවාද? සාත සුඛ වේදිත වින්දනය කරන භාවයේ සුවයක් වශයෙන් ඒ සුව වේදනාව තියෙනවා මෙතන. මෙතන අකුසල සිත වුණාට අකුසලයේ මුල් කරගෙන සුවදායි බවක් ආස්වාදනය කරනවා. වින්දනීය ස්වභාවය තමයි වේදනාවක් කියන්නේ. සස්මේ සමේ සංඥා හොත් මේ වේදනාවයි සංඥාවල් කාරණා දෙකක්. සංඥාව කියන්නේ අඳුනන බව. දැන් මේක හිදෙනවා, මේ කකියනවා, එහෙම කියලා ගත්තාම කකියෑමයි හිදීමයි ආකාර දෙකක් විදිහට අඳුනනවානේ. ඒ වගේම මේක ශරීරයේ මේක ගහක් කියලා එහෙමත් අඳුනනවානේ. මේ මිනිස්සෙක්, මේ ගෑණියෙක්, මේ තිරිසනෙක් කියලා එහෙමත් අඳුනනවානේ. සමහරවිට මේ රූපයක්, මේ ශබ්දයක්, මේ ගන්ධයක් කියලා එහෙමත් හඳුනනවානේ. කොයි ආකාරයෙන් හරි එතකොට අපි අනිත් ඒ වගේ වෙනස් කරලා ගන්න පුළුවන් ස්වභාවය තමයි ඇඳීම කියන්නේ. දැන් පුද්ගලව 100ක් ගත්තත් 1000ක් ගත්තත් අපි අඳුරන අයක් තියෙනවා, නාඳුරන අයක් තියෙනවා. නම කියනකොට එයාගේ හැඩරුව, ආකාරය, පිළිවෙල ඔක්කොම 100ට නැගිලා ඒ අහවලානේ කියන්නේ අපට ඇඳීමක් තියෙනවා. ආන්ගේ විදිහ අඳුරන ස්වභාවය තමයි සංඥා කියලා කියන්නේ. ඔය කියන වෙලාවේ මේ ස්පර්ශයක් මේක මේ අපි හිතන ආකාරي කාරණයක අඳුරන බවක් තියෙනවා. කතමා තස්මින් සමේ චේතනා හොති. එතකොට තඤ්ඤා මනෝ විඥාන ධාතු සම්පස්සජා චේතනා කියලා කියන්නේ මනෝ විඥානයේ ආවර්ජනය කරන උදව් කරන චේතනා ස්වરૂපයට තමයි චේතනා කියලා කියන්නේ. දැන් අපි ඔබ අඳුනාගත්තනේ චේතනා වෙනයි සිත වෙනයි කියලා. එතකොට චේතනා කියන්නේ සිතේ මුල් වෙන කාරණේ. ඒ දැන් ඊර්ෂ්‍යා ඉස්සා චේතනා මුල් වෙලා ඊර්ෂ්‍යා සිත පහළට එනවා. ඒ වාගේ කරුණා මෙත්තා ඒ වාගේ චෛසික ධර්මයේ පහළ වෙලා මෙත් කරුණා සිත් පහළ වෙනවා. සිතට මුල් වෙන කාරණේ දෙකම එකටමයි අටගන්නේ, එකටමයි පවතින්නේ, එකටමයි නිරුද්ධ වෙන්නේ වගේ ස්වභාවය එහෙමයි. එනමුත් චේතනා කියන අංගයක් ගැන විශේෂයෙන් සඳහනක් තියෙනවා මේ ධර්මයේ. මේ කියන වෙලාවේ මේ චේතනාමය தත්වයක් තියෙනවා මේකේ. කත්මා තස්මේ සමෙච්චිත්තම්ව සිතක් තියෙනවා. එතකොට කතමෝ තස්මේ සමේ විතක්කෝ. විතර්කය කියන්නේ
අපේ හිතන අරමුණෙන් බැහැර නොවේ හිත පවතිනවා කියන අරමුණ ගන්න ස්වභාවයට විතර්කය කියනවා. ඒ කාරණාවත් උතන තියෙනවා. කතමෝ තස්මේ සමය විචාරෝ හොති. විචාරය කියන්නේ අපි යම් දෙයක් අරමුණු කරුවා නම් ඒ අරමුණු කරපු දේ සිතේ හැඳිලා තියෙනවා කියන බව. අන්‍ය දෙයකට ගියා නම් ඒක හැඳිලා නැහැ. වෙන කාරණයකට යන්නේ නැතුව හිතපු කාරණේ උල පවතිනවා කියන එක තමයි චාරය. අරමුණේ හැදී ස්වභාව පවතින ස්වභාවය. කතමා තස්මේ සමය පීති හොති. ප්‍රීති කියන්නේ සිත සතුටු කරන ස්වභාවය. ප්‍රීතිය පාමජ්ජ කියලා කියනවා. මෝදනා කියලා කියනවා. මෝදනා කියන එකම දැන් ඔය උපසර්ග පදයක් දාලා උපසම්බර කොට වෙන වචන තියෙනවා. පපරදෝනි කියන වචන කියනවා. මෝදනා කිව්වත් පමෝදනා කියනවා කිව්වත් ආමෝදනා කිව්වත් එකම තමයි. අර්ථේ එකම අර්ථය කියන්නේ විවිධ වචන. හාසෝ පහාසෝ විත්ති ඕදග්ගං අත්තමනතා චිත්තස්ස ඔය කියන කාරණා එක වචනෙට දීලා තියෙන තවත් අර්ථවත් වචන. ඔය කියන ප්‍රීතිසාර ස්වභාවය ඒකේ තියෙනවා. කතමා තස්මින් සමේ සුඛං හෝති. දැන් ප්‍රීතියයි සුඛයයි කියන දෙක සුඛය කියන එක කාය චිත්ත දෙකම සැනසුණු භවට ගියාම ටිකක් ගැඹුරින් තියෙන කාරණයක්. සුඛ කියන්නේ චිත්ත කියන්නේ උඩ පැනලා හිනාන ස්වභාවය වාගේ නිකන් ඕලාරික උලින් තියෙන සතුටු ස්වභාවය. කතමා සත්‍යයෙන් සමේ චිත්තස්සේ කාංගතා හොති. ඒ සිතෙහි එකඟ බව නොවිසිල් පවතින බව ඒ කියන තත්ත්වයක් ඒ වෙලාවේ සිතේ තියෙනවා. කතමන් තස්මින් සමේ විරේන්ද්‍රියම් හොති. ඉන්ද්‍රිය කියන වචනේ අපේ භාවිත වෙන්නේ ප්‍රධානත්වයේ තියෙනවා කියන එකයි. ඒ කියන්නේ ඉහළම මට්ටමෙන් වීර්යයක් තියෙනවා. කම්මැලිකමක් ඇවිල්ලා ඒ කාරණේ අත්හැරලා දාන්න එහෙම යෙදෙන්නේ නැහැ. වීර්යය ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා කියන්නේ. ඒ නිසා වීර්යයක් තියෙනවා ඒක ක්‍රියාව සඳහා. තත්කතමන් තස්මින් සමේ සමාධි ඉන්ද්‍රියම් හොති. සමාධි කියන්නේ අරමුණේ පවතින ස්වභාවය. නොසෙල්ලී යන ස්වභාවය. සමාධි කියන්නේ ඒ අරමුණට ගන්න සිත එතනින් අයින් වුණා නම් ඒ කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක හසිද්ධ කාණ්ඩ ඉදිරියට ගෙනියන්නේ ඒක රඳවා තියෙන ස්වභාවය සමාධි කියන එකයි. කතමා සත්‍යයෙන් සමය මන ඉන්ද්‍රියන් හොත්. මන කියනවා සිතටත් මනින ආකාරය නිසාය මන කියලා කියනවා. මන ඉන්ද්‍රියත් උතන තියෙනවා. කතමන් තස්මින් සමය සෝමනස් ඉන්ද්‍රියන් හොත්. සෝමනස් කියන්නේ සතුට පිනවන ස්වභාවය තියෙනවා. කතමන් කස්මින් සමය ජීවිත ඉන්ද්‍රියන් හොත්. ජීවිතේන්ද්‍රිය කියලා කියනවා ජීවිතය පවත්වන සිත කියන එක. ඒ වෙලාවේ ඒ සිත තියෙනවා. කතමා තස්මින් සමේ මිච්ඡා දිට්ඨි හෝති. දැන් සම්මිය දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි කියලා අපේ දැක්මවල ආකාර දෙකක් පෙන්වනවානේ. එදැන් ඔය නත්ති දින්නම් නත්ති ඊටං නත්ති උතං නත්ති සුකොට දුක්කට කමනම් කම්මානම් පලං විපාකෝ නත්ති ආයං රෝගෝ නත්ති පරලෝකෝ ආදි වශයෙන් දෙන දෙහි ඵලයක් නැහැ, විපාකයක් නැහැ, මෙලවක් නැහැ, පරලවක් නැහැ. ආදි වශයෙන් වැරදි ආකාරයේ පිළිගැනීම කියන මිත්‍යා දෘෂ්ටි. දැන් මෙතනත් මේ පවක් කරනකොට ඒ පව සම්බන්ධයෙන් වැරදි ආකාරයේ පිළිගැනීම තියෙනවා. මුල් වෙලා තියෙන්න පුළුවන්. ඒකත් උතන තියෙනවා කියලා කියන්නේ. කතමෝ තස්මින් සමේ මිච්ඡා සංකප්පෝ. දැන් කෙනෙකුට හිංසාවක් පීඩා කිරීම වැරදි සංකල්පනාව සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය වශයෙන් සත්පුරුෂය වශයෙන් ඒ ගුණධර්ම තියෙන අය වශයෙන් තව කෙනෙකුට දුකක් පැමිණවීම කරදරයක් ගෙන දීම හිංසාවක් කිරීම ඒවත් සතුරු හේතු කාරණා නෙමෙයි. නමුත් වැරදි ආකාරයට පිළිපදින අය ඒවා කරලා සන්තෝෂ වෙනවා. කෙනෙකුට පීඩාවක් කරලා සන්තෝෂ වෙනවා. දුක් ගෙනත් දීලා සන්තෝෂ වෙනවා. දසම සමහර අය විනෝදෙට කියලා සත්තු දරේමයන් දරයන් කරනවා කියලා මොනවද කරන්නේ? පීතල් වලින් විදිනවා හරි ගහ පොළු වලින් ගහලා මරනවා හරි ඒ කොවිල් තියනවා හරි දෙයක් කරලා අර සතෙක් දුකටපත් කරලා ඒ වීරාවේ ලකෑ ගහනකොට මෙහෙ සන්තෝෂ වෙනවා. ඉතින් ඒ වාගේ වැරදි ආකාරයෙන් සංකල්පනාවල් සතුටක් කියලා අදහස් කරනවා ඒ වෙලාවේ ඒක මේ නරක හිතක් තියෙන එක සතුට සහගත කියන්නත් බෑ. නමුත් ඒ අය දකින්නේ සතුටක් විදියට.
කතමා තස්මින් සමේ මිච්ඡා වායාමෝ. දැන් මිත්‍යා සංකල්ප ඉදිරියට ගෙනියන්න මිත්‍යා වායාම වෑයම් කිරීම ක්‍රියා කිරීම අව්‍යාවද පරිහරණය කරමින් හරි ඒ අතපය ක්‍රියා කරමින් හරි ඒ ඒ වැරදි ආකාරයේ දේවල් කරන්න උත්සාහ කරන බව. කතමෝ තස්මින් සමේ මිච්ඡා සමාධියෝ. දැන් ඒ චිත්තස් ඒකාග්‍රතාව කියන්නේ එක්තරාකාරයකින් සමාධියම තමයි. මෙතන නැවතත් කියනවා සමාධිය කියලා. සමාධිය කියන්නේ සිත අරමුණේ එකාකාරව පැවතිලා තියෙනවා කියන බව. ඒ කියන දැන් මෙතන කියනවා අවිසාහාරෝ යා තස්මින් සමේ චිත්තස ඨිති. ඨිති කියන්නේ හිටලා තියෙනවා. සංඨිති ඒ කියන්නේත් ඒකම සමායති. අවඨිති ඒ අවිසාහාරෝ අවික්කේපෝ අවිසාහට මානසා. ඒකේ ඔය වචන ගන්නවකින් කියනවා එක මාසයේ තමයි කියන්නේ. සමාධිහින්ද්‍රියන් සමාධි බලං මිච්ඡා සමාධි අයන් තස්මින් සමේ මිච්ඡා සමාධි කියන වචන ගන්නවකින් කියනවා. කොමයි සිත එක්තන්ම තියෙනවා කියන බව. කතම තස්මින් සමේ විරිය බලං හෝ. වීරිය බලයක් වෙනවා කියන්නේ වෙනත් කාරණාවල් ඇවිල්ලා ඒ වීරිය එහෙම නොකරන තැනටපත් කරන බැරි ආකාරයෙන් ශක්තිමත් ආකාරයෙන් තියෙනවා කියන එක තමයි බලයක් කියන්නේ. පරක්කම උයියාම වායාම උස්සාහෝ උස්සෝලි තාමෝ ත්‍රිති දෙති අසිතිල පරක්කමතා අනික්කෙත්ත ඡන්දතා අනික්කෙත්ත දුරතා දුර සම්පංගාහෝ විරියම් විරේන්ද්‍රයම් විරිය බලං කියලා වචන ගණනාවකින් කියනවා විරිය බලයේ ස්වභාවය. ඉතින් නොසැලෙන ඉදිරියට තල්ලු කරගෙන යනවා වගේ විරියමත් ස්වභාවය තමයි ඔකින් කියන්නේ. කතම තස්මින් සමේ සමාධි බලං හෝ. සමාධියක් තියෙනවා තන්පත් බවක් තියෙනවා බලයක් ආකාරයෙන් කියන බව. කතමං තස්මින් සමේ අහිරික බලං හෝ. අහිරික කියන්නේ පවට ලැජ්ජාවක් නැහැ කියන එකනේ. ලැජ්ජාවක් තියෙන ලැජ්ජා තියෙනවා නම් ඒක කෙරෙන්නේ නැහැ. මේ වෙලාවේ ලැජ්ජා නැති බව නිසා තමයි ඒ වැඩි කෙරෙන්නේ. එතකොට ඒ බවත් ඒකේ තියෙනවා. කතමං තස්මින් සමේ අනුත්ප්ප බලං හෝ. ඔත්ප්පේ කියන්නේ පාපයට බය තියෙන බව. ඔත්ප්පේ අනුත්ප්පේ කියන්නේ බයක් නැහැ කියන එක. ඒ කියන බවත් එතන තියෙනවා. කතමෝ තස්මින් සමේ ලෝභෝ හෝති. ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය, බැඳෙන ස්වභාවය, එතන ස්වභාවය, ගැටගැහෙන ස්වභාවය. ඒකේ වළක්වන්න බැරි ආකාරයෙන් හැදී ගන්නා ස්වභාවය තියෙනවා කුසල ධර්මයේ. ඒ කතමෝ තස්මින් සමේ මෝහෝ හෝති. මෝහෝ කියන්නේ මුලාව. මුලාව කියන්නේ වැරදි දෙයක් හරි ආකාරي හරි කියලා පිළිගන්නා බව. දැන් සතෙකුට හිංසාවක් කරනවා නම්, පීඩාවක් කරනවා නම්, මරණවා නම්, හොරකමක් කරනවා නම්, අනුසතු දෙයක් තමන්ගේ සන්තකයට ගන්නවා නම්, ඒක තව කෙනෙකුට හිරිහැරයක්, පීඩාවක්, කරදරයක් වෙන බව දන්නවා. ඒ වුණාට තමන් ඒකට තියෙන කැමැත්ත නිසාවෙන් අර අනුසතු වස්තුවේ එයාට තියෙන උරුමේ අභිභාව තමන්ට අත්පත් කර ගැනීම ගැන සතුටු වෙන ස්වභාවයක් තියෙනවා ලෝභය නිසාවෙන්. ඒක ගත්තර කමක් නැහැ කියලා සමහරවල් හිතන්න පුළුවන්. ඔය කල් සීනාගෙන ඔය ගත්තා මොකද වෙන්නේ කියලා සමහරවල් කියන්නේ. තීන කයෙන් ගත්තර කමක් නැහැ කියලා. ඉතින් එහෙම එකක් නැහැ. අන්සල් දෙයක් නම් හොරකම් කෙරුවොත් නොදන්නවා ගත්තොත් ඉතින් හොරකම්ම තමයි. ඒකට විපාකෙත් ලැබෙනවා. ඉතින් ඒ වුණාට විපාකදායක ඔබගෙන ඒක ලොකු එකක් නෙමෙයි කියලා එහෙම හිතනවා. තීන මිහලින් ගත්තර කමක් නැහැ කියලා එහෙම හිතනවා. විවිධාකාරව වැරදි මතවල් දන්නවා නම් ඒකට කියනවා මෝහය. කතමා තස්මින් සමේ අභිජ්ජා හෝ. අභිජ්ජා කියනවා සතුටු වන ස්වභාවය. අන්සතු වස්තුවටත් ලෝභ කරන ස්වභාවය. දැන් සාමාන්‍ය සංහාව කියන කාරණයටත් වඩා ගැඹුරට ගිය තත්ත්වේ අභිජ්ජා. ඒකටත් අර්ථ කරනවට කියනවා කතමා තස්මින් සමේ ලෝභෝ ලුබ්බන ලුබ්බිතත්තං සාරාගෝ සාරජ්ජන සාරංජිතත්තං අභිජ්ජා ලෝභෝ අකුසල මූලං කියලා වචන ගණනාවකින් කියනවා. ඒ කියන ලුබ්බන ස්වභාවය, ඇලෙන ස්වභාවය ඒවා ඒ සිත්තර තියෙනවා. කතමා තස්මින් සම්මේ මෙච්ඡා දිට්ඨි හෝ. මිත්‍යා දෘෂ්ටිය වැරදි
ඒ දැක්ම පිළිගැනීම. තතමං තස්මේ දිට්ටි දිට්ටි ගතන් දිට්ටි ගානන් දිට්ටි කාන්තාරෝ දිට්ටි විසූකායිකම් දිට්ටි විප්පන්දිතන් දිට්ටි සංයෝජනන් ගාහෝ පතිට්ටාහෝ අභිනිවේසෝ පරාමාසෝ කුම්මග්ගෝ මිච්ඡා පතෝ මිච්ඡත්තං තිත්තායතනං විරිය විපරියේසෝ ගාහෝ කියලා වචන ගණනාවක් වෙනවා. ඒ කියන ධර්මතාවල මිච්ඡා දිට්ඨි ධර්මයක් ඒ සිතේ තියෙනවා කියලා. කතමං තස්මෙන් සමේ අහිරිකං හෝති. අහිරික කියන්නේ පරලජ්ජා නැති බව. කාය දුස්චරිතාදී ඒ සාමාන්‍ය ශාස්ත්‍රීය උගත් සත්පුරුෂය පිළිකුල් කරන දේවල් පිළිකුල් නොකරන ස්වභාවය ලාමක කුසල කෙරෙහි ඒ පිළිකුල් නොකරන ස්වභාවය තමයි ඔය අහිරික කියලා කියන්නේ. කතමං තස්මින් සමේ අනුත්තප්පං යම් ආකාරයකින් පැවීමට කාරණා වෙන කාය දුස්චරිතාදී හේතු කොටගෙන පැවීමක් බියක් ඇති නොකරන ස්වභාවය ඒ ලාමක වූ අකුසල ධර්මයන්ගේ පැමිණීමක් කෙරෙහි බයක් නොවේද ඒ ආකාරය තමයි කියන්නේ අනුත්තප්ප කියලා. කතමං තස්මින් සමේ සමතෝ හෝති. ඒ වෙලාවේ සිතේ යම් සිටීමක් තියෙනවා නම් වෙනස් නොවී පවතින බවක් තියෙනවා නම් බැහැගෙන සිටින බවක් තියෙනවා නම් නොවිසිරෙන බවක් තියෙනවා නම් අවික්ෂේපයක් තියෙනවා නම් ඒ කියන තත්වයන් තමයි මේකන ඔය සමතෝ කියලා කියන්නේ. සමතේ සමාන්ද්‍රයේ සමාධි බලයේ මිත්‍යා සමාධියක් ආදි වශයෙන් තවත් අර්ථයක කියලා තියෙනවා. කතමෝ තස්මෙන් සමේ පංගා හෝ හෝති. එතකොට පංගාහ කියන්නේ වීරියටම කියන තවත් වචනයක්. චේතසිකෝ විරි ආරම්භෝ නික්කමෝ පරක්කමෝ උයයාමෝ වායාමෝ උස්සාහෝ උස්සෝලි තාමෝ දිති අසිතිල පරක්කමතා නික්කිත චන්දතා අනික්කිත දුරතා දුර සම්පංගාහෝ විරියං කියලා වචන ගණනාවකින් කාරණාව කියනවා. ඉස්සෙල්ලත් ඔය වචනේ කියවුණා. කතමෝ තස්මින් සමේ අවික්කේපෝ මේ අවික්කේප භාවය මෙත ඉහතක් කියවුණා. චිත්තස ඨෙති සංඨෙති අවට්ඨෙති අවිසාහාරෝ අවික්කේපෝ ආදි වශයෙන් සිතේ යම් කිසි හිටීමක් පිහිටීමක් බැසගෙන සිටීමක් නොවිසිරී පැවතීමක් වික්ෂේපෙට නොයන බවක් නොවිසිරුණු බවක් ආදි වශයෙන් අර්ථ කරලා තියෙනවා. ඒ කියන ස්වභාවයන් ඔය සිතේ තියෙනවා. ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා. ඉතින් මේ කියපේවට අන්‍ය වූ තවත් ඔය ආකාරයේ අරූපී ධර්මත් මේ තියෙනවා නම් සිතක ඉමේ ධම්මා අකුසලා කියලා මේ කියන ධර්ම කාරණාවල් තමයි අකුසල කියලා හැඳින්වීමක් කරනවා. එතකොට තස්මින් කෝපන සමේ චත්තාරෝ දැන් එතකොට ඔය කියන අංග තමයි සිතේ ඒ වෙලාවේ තියෙන්නේ. ඔයිට අන්‍ය වූ කාරණේකුත් මෙතන සඳහන් වෙනවා. මොකද්ද? ඒ වෙලාවේ සිත ආශ්‍රය කරන තව ධර්ම කාරණා කීපයක්. මොනවාද? තස්මි මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හෝ. ස්කන්ධ වශයෙන් ගොඩවල් වශයෙන් ගත්තොත් ගොඩවල් හතරක් තියෙනවා කියනවා ගොඩවල් පෙන්වන්න. ආයතන වශයෙන් ගත්තොත් ආයතන දෙකක් තියෙනවා. ධාතු වශයෙන් ගත්තොත් ධාතු දෙකක් තියෙනවා. ආහාර වශයෙන් ගත්තොත් ආහාර වශයෙන් කාරණා තුනක් තියෙනවා හේතු වශයෙන්. පංච ඉන්ද්‍රියානි හොන්ති. ඉන්ද්‍රිය වශයෙන් ගන්නවා නම් ඔය කාරණා තුල ඉන්ද්‍රිය පහක් තියෙනවා. ධ්‍යාන වශයෙන් ගත්තොත් පංචාංගික ධානය තියෙනවා. චතුරාංගිකෝ මග්ගෝ කියලා අංග හතරක මාර්ග තියෙනවා. චත්තාරි බලානි හොන්ති බල හතරක් තියෙනවා. ද්වේ හේතු හොන්ති හේතු වශයෙන් දෙකක් තියෙනවා. ස්පර්ශ වශයෙන් එකක් තියෙනවා. මේ කියන ආකාරයේ මේ ධර්ම කාණ්ඩයේ තියෙනවා ඒකං ධම්මායතනං හෝති. එක ධර්මායතනයක් තියෙනවා. ඒක ධම්ම ධාතු හෝති. එක ධර්ම ධාතුවක් තියෙනවා. ඒවා පන තස්මින් සමේ අඤ්ඤේති අත්ති පටිච්ච සම්පන්නා රූපිනෝ ධම්මා. මේ ආකාරයේ තවත් ප්‍රතිත්‍ය සම්පන්න වූ අරූපී ධර්ම තියෙනවා. ඒවටත් කියනවා
ඉමේ ධම්මා අකුසලා කියලා ඒවා තමයි මේ අකුසල කියන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් මේ ආකාරයෙන් දැන් ඔය අපි සඳහන් කරුවේ 12 අකුසල් සිත් අතරේ ආරම්භකම සිතවන ලෝභ සහගත පළවෙනි සිතේ පවතින ඒ සිතේ තියෙන අකුසලමය ස්වභාවයන් මොනවද කියලා. ඒ පළවෙනි අකුසලයේ තමයි සතුට මිශ්‍ර වූ දෘෂ්ටි හා බැඳුණු සිත. ඒකනේ අපි කියේ මේ ආකාරයෙන් ඔය එක අකුසල සිතක් ඉතින් ඔය ආකාරයේ සිත 12ක්ම තියෙනවානේ. අපි 12ම ගැන මොනවාක්වත් කියන්නේ නැහැ. දැන් එක සිතක තියෙන මේ අංගයන් ඔය වාගේ පොඩි පොඩි වෙනස්කම් ඇතුව අනිසිත පවතිනවා කියන බව එහෙම තේරුම් ගන්න පුළුවන් වෙයි කියන බව තමයි සලකන්නේ. ඉතින් මේ ආකාරයෙන් සිතක් අකුසල සිතක් උඩත් ඒ සිතේ බොහෝ අංග තියෙනවා. මේ සිත කියන එක නිකම් යන්තම් පොඩි දෙයක් නෙමෙයි. දැන් අපි දන්න ආකාරයෙන් දැන් මේ සිත ගැන අපි නොයෙක් ආකාර කාරණා කතා කරලා තියෙනවානේ. සිතක් පහළ වෙන්න යන කාලය, සිතක් පවතින කාලය, සිත බිඳිලා යන්න ගත වෙන කාලය අපට කියන්න බැරි තරම් ඉතා සියුම් කාලයක්. අසුරු සැනක් ගහනකොට ලක්ෂ කෝටි වාරයක් සිතවිලි පහළ වෙලා නිරුද්ධ වෙලත් ඉවරයි. එවැනි සිතක් තුල වුණත් ওই කියන ආකාරයේ අංගෝපාංග මහ හුඟක් තියෙනවා. එනේ ඒක නිසා තමයි ඒවා විපාකදායි වෙනකොට මහ හුඟකින් පෝෂණය වෙච්ච දෙයක් විදිහට ඒකේ විපාකය බොහොම ඉහළ තලයකට එනවා. ඉතින් අපි දැන් මේ අකුසල් සිත් ගැන එක සිතක් ගැන තමයි මේ තොරතුරු කතා කරුවේ. ඉතින් අපි එතකොට මීට වඩා මේ ගැන දේශනා කිරීමෙච්චර අවශ්‍යතාවක් වෙන්නේ නැහැ. ඉතින් මේවා මෙහෙම කිව්වයි කියලා තරම් දුරට මතක ධාරණය වෙනවත් අඩුයි. ඒ අපි රූප සටහනක් ඉදිරිපත් කරන්නත් පුළුවන් අවශ්‍යයට බලා හදා ගැනීම සඳහා හොඳයි. එහෙනම් අපි මෙතකින් මේ දේශනාව හමාර කරනවා. අපේ ඥාතිවරුන්ටත් පින් දීලා, දෙවියන්ටත් පින් දීලා, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවා සම්බේ භූතා සම්බේ සත්තාං අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා. හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් දහම් දැනීම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු.